දසක්කිල හැමෝ මතරය පිළිගන්න අපේ රියක් පාඩම් මාලාවත් එක්. ඉතිං අපි පහුගේ වීඩියෝ වලදි කතා කර අපි රියක්්ටල පාවිච්චිර මතන් ජාවස්ක්‍රප්ටලද අපි යස් කරන අපේ ඇරේ මෙතටස් කීපයක් තියෙනවා ඒ කොහොම අපි වැඩ කරන්න කොයි විදිහර අපි යස් කරන්න කියෙන ගැන අපි කතා කර. ඉතින් මේ වීඩියෝගෙද කතා කරන්න හදන්නේ රියක්ටලට විශේෂ වෙච්ච තවත් එක විශේෂාංග ඇත්තියෙනවා ඒ තමයි රියක් ෆ්‍රැග්මන්් කිය. ඉතිං මොකක්ද මේ රියක් ෆ්‍රක්්‍රමගෙන් කල කියන්නේ ඒවගේ මේ රියක් ෆ්‍රක්මන්ටලින් අපට තියෙන වාසය මොකක්ද කියන එක තමයි අපි අද කතා කරන්න හද ති රියක් ෆ්‍රක්මන් ගෙන කතා කරන්න කලින් මංගොලන් පුංචි විස්තරැක් කලන්න මේ රියක්ටල මංගොලන් මට කල්ලොත් කියද ති ඔගලටම කියලා තියෙනවා අපි රියක් කම්පනන්ට එක කදනකොට අපි දැන් කලින් කරපු කෝඩ් බේසල් අපි අර ස්ටඩන්ගේ ඩීටේල්ස් පෙන්නන පොඩි සම්පල් එකක් හදුවන් අන්න සම්පල් එක ගල මතකද අපි ස්ටඩන් කියල කම්පනට හදාගත්තා රස ස්ටන් ලිස්් කියල කම්පනට හදාගත්තා රස ස්ටන් කාට් කියක කදාගත්තා නැද ති ඔන්න ඔය වගේ කම්පනන්ට එක හදනකොට මං වාලට කිව්වා හැම තිස්සම අපි මතකතියාගණ්ඩුවන කවරුණු වගේ ඇත්තිනාගල් නද මංකෝ අපි කම්පනටයක් හදනකොට හැම තිස්සම කම්පනන්ට එක නමට දාණ්ඩුවන කැපිටල්ලකුරෙන් පටන් ගන්න වචනය ස්පේසස් තියන්න හැම තිස්සම පිල්ලපුරන්තම කම්පනන්ට එක නව පටන් ගන්න ඕන ඒවගේ මං කිව්වා හැම කම්පනන්ට එකකම අපි අර ජේසෙක් පාවිච්චි කරලිවරල අපි කිවන අපට පුළුවන් කියලා රියක් ඩොට් ක්‍රියට් එලිමෙන්ට් වගේ කෝඩ්ස් නැතුව කෙලින්ම ස්ටල් බේස්වෙච්ච නත ස්ටල් වගේ ටෙක්ස් පාවිච්චි කරලා අපිට කම්පනට දන්න පුළුවන්ගේ එත නැති අපි අර රිටන් කියන කෝඩ් එක දාලා අපි වරහනක් දාලා අපි රිටන් වෙන්ඩෝනේ ස්ටල් විදිහට ලීප් කෝඩ් එකට ටයිප කරනවා එතැද ඔගලට හොතර මතක ඇති ම තැන් දෙකතුනකදීම ඔගොල්ලොන්ට මෙංෂන් කල තියෙනවා අපි හැමදිස්සම මේන් රැප එකක් ඇතුළ තමයි මේ අප එලිමට්ටික් දාන්නනි දාහරනැක් විදිරගත් අප අපේ ස්ටඩන් කාඩ් කියන කම්පනට එක් ගත්තුත් ස්ටඩන් කාඩ් කියන කම්පනන්ට එක පටන් ගන්නකොටම මේන් ඩියව එකක් තියෙන අන්නේ ඩියව්ග ඇතුළ තමයි අප අනිකුත් එලිමට අපේ ස්ටඩන්ගේ නමද එතකොටයාගේ ඇඩ්‍රස් එකද ලොකේෂන් එකද වයසද ඔක්කොමටික අපි ඩිස්පලේස් කරන්නේ අර මේන් ඩියවගමනත මේන් ව්‍රපය එක ඇතුළගිය ඒවගේ මංගෝගොල්ලොන්ට කියලා තියෙන කිසිම වෙලාවක මේ මේන් ව්‍රපය එකට අමතරව ඊට පහලින් තවත් ප්‍රපය එකක් අපට යස් කරන්න බැහැ කියලා මේ රියක්ටල කම්පනන්ට එකක් හදනකොට ඒ කියන්නේ හිතන්නකෝ මම රියක් කම්පනට එකක් හදනවා රියක් කම්පනට එක මේන් ඩියව එකක් තිෙන ඒ ඩියව එක ඇතුළේ ඩිව ෝපට කල එක ලෝසින් ටැග එක තියෙන මෙ මේ ඕපනින් ටැග එක ලෝසින් ටැග එක ඇතුළේ තවත් තැක්ස් කීපයක්සා එලිමට කීපයක් තිය හැබැයි මෙන මේ මේන් ඩියව එක කලෝසින් ටැක් එකට පස්සේ මට තවත් ියව එකක් ෝපන් කල එකට කලෝසින් ටැක් එකක් දාල ඩිය එකතුල් තවත් එලිමට යස් කරන්න බෑ එහම යස් කරන්න ඕන්න මට ඒකට ඇතුළට අදාල් එලිමට් සික දාලා යස් කරන්න පුළුවන් හැබැයි ඒ ම මුලින් හදාගත්තු ඩියව එකටයි ඊට පස දෙවනයට හදාගත්තු ඩියව එලිමට් එකටයි එ දෙකම එකට එකතු කරල දෙකම බ්‍රැප් වෙන්න තව මේන් කම්පනට් කන වනත්තා මේන් ටැක් එකක් ම ඕපන් කල්ල කලෝස් කරගන්නගෙන හැමතිස්සම රියට් කම්පනන්ට එකක් හදනකොට ඒ කම්පනන්ටගේ තියෙන්න්න පුළුවන් එක පේරන් රැපයකක් විතර ඇති අන්න එක පේරන් ්‍රපයක ඇතුළ තම නි ොක්කොම එලිමට් ටි තියෙන්න්නන එක මංගෝගොල්ලොන්ට පැහැදිලිව අවස්ථා දෙකකද තුනකදී සඳහන් කර. ඉතින් මෙන්න මේ අමුතු රූල් එක හින් මේ රියක්ටල තියෙන අමුතු රූල් එක නිසා සහර අවස්ථාවල අපට යම්යම් ගැටලු කාරී තත්ව ඇතිෙන මොනාද මේ ගැටලු කාරීතත් මං උදාහරණයක් කිවොත්තේ මිතන්න මංගාව රියක්ට ඇපලිකේෂන් එකක් තිය මෙන මේ රියක්ට ඇපලිකේෂන් එක හිතන්න මට අවශ්‍යයි යම් කිසි ඩේට ලිස්ට එකක් තියෙන අන්නේ ලිස්ටෙක් ඩිස්පලේ කර තන්නක මංගාව ඇරය එකක් තිය අප දැන් මෙචර දවස් කරගෙනාවගේ නම් ලයිස්තුවත්තියන කළතන්න මංගාව නේම් තියෙන මනත නේම් ලිස්ට එකක් තියෙන ඇර එකක් තිය ඔන්න ඔය ඇර එකේ තියෙන ඩේට ටික පාස් කරාට පස්සේ මට අවශ්‍යතාවය තියෙන ඒ තියෙන ඩේට ටික හිංහිර වෙන වෙනම හරි අයිටම්ස් වයිස් ලිස්ට එකක් විදිර හදාගන්නේ ලිස්ට එක යම් තැනක ඩිස්පලේ කරග හිතන්නක මංගව ලිස්ට එක හදන වැඩට ම වෙනම කම්පනන්ට එකක් හදාගන්න ඒ කම්පනන්ට එකෙන් කරන්නේ අපි ලබාදන ලිස්ට එක මනත අපි ලබාදන ඇරේක පාවිච්චි කරලා එයා ඒ අදාළ ඇරේකේ තින් හිතන්නකෝ ස්ටඩන් නේම්ස් කියලා ස්ටඩන් නේම්ස් නම් පහක් තියෙනවනගේ ලිස්ට ඇතුළේ පස්තනාව එකින් එක ලූප් කරලා එයා අපිට ඩියස් පහක් ඇතුළේ අදාළ ඩියව අදාළ ඩේට ටික තාලා අපිට දෙනවා කරිතන්නවා හැබැයි මේ රියක්ටල තියෙන මේ එක ්‍රප එකක් ඇතුළ තියෙන්න්න ඕන කියන රූල් එක නිසා හැම තිස්සම අපිට සිද්ධ වෙනවා මේ අපි ඒ අදාල් ස්ටඩන්ගේ ඩේට ටිකන අප ඩිස්පලේ කරන්නේ ඒ පාවිච්චි කරල තියෙන ස්ටල් ටැක්ස්වල්ට අමතරව ඔක්කොම එකට ්‍රැප් කරලා
තව ප්‍රපය එකක් අපට හදාගන්න උදාහරණයක් විදිහට තන මංගාව එක ස්ටුඩන්ට් කෙනෙක්ට එක ඩියු එකක් මං හදනවා. ඉතින් මේ ලිස්ට් එකේදී ස්ටුඩන්ට්ලා 5 දෙනෙක් ඉන්නවා නම් ඩියුස් 5ක ඩියු එලිමන්ට්ස් 5ක මොනවම හරි ඩේටා ටිකක් ස්ටෝර් වෙලා තියෙනවා. ඊට පස්සේ මං මේ සම්පූර්ණ ඩියුස් 5ම තව එක මේන් රැපර් එකක් වෙන ඩියු එකක හෝ වෙනත් HTML ටැග් එකකින් මම රැප් කරලා තමයි මම කම්පොනන්ට් එක හදන්නේ. ඊට පස්සේ තමයි මට මේ කම්පොනන්ට් එක තව තැනක යූස් කරන්න පුළුවන්. හැබැයි හිතන්න මේ නේම් ලිස්ට් එක එහෙම නැත්නම් මේ මම මේ හදන කම්පොනන්ට් එකෙන් ජෙනරේට් කරන ලිස්ට් එකම මට අවස්ථා කිහිපයක හැබැයි මට ඕන කරන රැපර්ස් කීබෙක් ඇතුලේ යූස් කරන්න ඕන කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මේ ස්ටුඩන්ට් ලිස්ට් එක එහෙම නැත්නම් මේ ස්ටුඩන්ට් 5 දෙනාගේ ඩියුස් 5 මට ඕන කරලා තියෙනවා ස්ටුඩන්ට් ලිස්ට් කියලා මේන් එලිමන්ට් එකම නැත්නම් මේන් රැපර් එකක් ඇතුලේ මට ඩිස්ප්ලේ කරගන්න. එතකොට මට මංගව ඩියු එකක් තියෙනවා. හිතන්නකෝ ඒකට ක්ලාස් එකක් දාලා තියෙනවා ස්ටුඩන්ට් ලිස්ට් කියලා. අනේ ස්ටුඩන්ට් ලිස්ට් කියන ඩියු එක ඇතුලේ මට මේ ස්ටුඩන්ට්ලාගේ 5 දෙනාගේ ලිස්ට් එක නැත්නම් මේ ස්ටුඩන්ට්ලා 5 දෙනාට හදලා තියෙන ඩියුස් 5 මට ඩිස්ප්ලේ කරගන්න ඕන අර මේන් රැපර් එක ඇතුලේ. හිතන්න ඒ වගේම ඒ ලිස්ට් එකම මට මගේ වෙබ් ඇප්ලිකේෂන් එකේ තවත් තැනක ස්ටුඩන්ට් ලිස්ට් වෙනුවට වෙන මොකක් හරි නමක් තියෙන ලිස්ට් එකක් ඇතුලේ මේක ඩිස්ප්ලේ කරගන්න ඕනේ. ඒ කියන්නේ මේන් රැපර් එක මම වෙන කම්පොනන්ට් එකක් හදලා තියෙන්නේ. අන්නේ මේන් රැපර් එක ඇතුලේ මට ඕනේ මේ ලිස්ට් එක විතරක් ඩිස්ප්ලේ කරගන්න. හැබැයි ඒ වෙලේ අපිට මේ දැන් මේ තියෙන රියැක්ට් වල රෝල් එකත් එක්ක කරන්න බෑ නේද? මොකද අපි දැන් හිතන්න මෙන්න මේ ස්ටුඩන්ට් ලිස්ට් එක හදලා අනේ ස්ටුඩන්ට් ලිස්ට් එකේ ස්ටුඩන්ට්ලා 5 දෙනෙක් ඉන්නවා නම් ඒ 5 දෙනාගේ තියෙන ඩිව්ස් පහ විතරක් අපිට වෙනම අරගෙන අපේ මේ මේන් කම්පොනන්ට් මේන් රැපර් එක ඇතුළට අපිට දාන්න බෑ. මොකද අපි දන්නවා අපි කම්පොනන්ට් එකක් හදනකොටම අර ඩිව්ස් පහම රැප් කරලා මේන් රැපර් එකක් ඇතුළට තමයි එන්නේ. කියන්නේ මේ ඩිව්ස් පහ රැප් කරගෙන එහෙම නැත්නම් මේ ඩිව්ස් පහ වට කරගෙන තව එක ලොකු ඩිව් එකක් තියෙනවා. අනේ සම්පූර්ණ ඩිව් එකම තමයි ඇවිල්ලා අපේ මේ අපි හදාගත්තු අපිට ඕන කරන රැපර් එක ඇතුළට එන්නේ. එතකොට නිකන් වෙන්නේ අපි ගාව හිතන්න ස්ටුඩන්ට් ලිස්ට් කියලා ඩිව් එකක් තියෙනවා. අපි ක්ලාස් එකක් දාලා ඒකට අපිට CSS උත් අපි ලියාගෙන තියෙනවා. අන්නේ ඩිව් එක ඇතුළට තවත් එක මේන් ඩිව් එකක් එනවා. ඒ තමයි අපි මේ හදාගත්තු කම්පොනන්ට් එකේ මේන් රැපර් එක. අන්නේ රැපර් එක ඇතුළේ තමයි මේ අදාළ ලිස්ට් එකට අදාළ තියෙන නැත්නම් ස්ටුඩන්ට්ලා 5 දෙනාට අදාළ තියෙන ඩිව්ස් පහ ඩිස්ප්ලේ වෙනවා. ඉතින් එතනදී හිතන්න මට ඕන වැඩේද වෙලා තියෙන්නේ. මට ඕන කරලා තියෙන්නේ මට අවශ්‍ය කරන ඕනෑම තැනක මම කැමති විදිහට මේන් රැපර් එකක් යූස් කරලා අන්නේ මේන් රැපර් එක ඇතුළට මෙන්න මේ අදාළ කම්පොනන්ට් එකෙන් ජෙනරේට් වෙන ඩියුස් ටික නැත්නම් ඒ ලිස්ට් අයිටම්ස් ටික විතරක් මට මෙතනට ප්ලේස් කරගන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. මට කිසි වෙලාවක අවශ්‍ය නැහැ මේ ලිස්ට් අයිටම්ස් ටික තවත් එක මේන් රැපර් එකකින් රැප් කරලා අන්න ඒ මේන් රැපර් එක ගෙනල්ලා මෙතන යූස් කරන්න ඕනේ නැහැ. මොකද ඒ මේන් රැපර් එක වෙනුවට මම කලින් හදාගත්තු මම කලින් ප්‍රී ඩිසයින් කරගත්තු මේන් රැපර් එක මං ගාව තියෙනවා. මට ඕනේ ඒ රැපර් එක ඇතුළට මේ ලිස්ට් එක විතරක් ඇඩ් කරගන්න. අන්න ඒ වගේ අවස්ථාවක අපිට මොකක් හරි වර්ක් කරවන්න එකක්. එහෙම නැත්නම් මේ තියෙන රූල් එක පොඩ්ඩක් විතර වෙනස් කරලා අපිට කැමති විදිහට මේක වෙනස් කරලා අපිට මේ මේන් රැපර් එක නැතුව මේ ලිස්ට් එක විතරක් පාස් කරන්න ක්‍රමයක් අපිට හදා ගන්න වෙනවා නේද? ඉතින් ඒ වගේම මේ ප්‍රශ්න වෙන තවත් උදාහරණයක් තමයි ඔයා හිතන්න අපේ ටිකක් කම්ප්ලෙක්ස් රියැක්ට් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඉතින් මේ කම්ප්ලෙක්ස් රියැක්ට් ඇප්ලිකේෂන් එකේ හිතන්න අපි හදාගත්තු බොහොම පුංචි ලෙවල් එකේ තියෙන පුංචි පුංචි රියැක්ට් කම්පොනන්ට්ස් හිතන්න 20ක් 30ක් විතර තියෙනවා. සමහරට ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන හිතන්නකෝ අපි ගාව රියැක්ට් කම්පොනන්ට්ස් 50ක් තියෙනවා කියලා. බොහොම පුංචි පුංචි එලිමන්ට්ස් වලින් හදාගත්තු අපිට රීයුසබල් කරන්න පුළුවන් බොහොම පොඩි සයිස් එකේ තියෙන රියැක්ට් කම්පොනන්ට් 50ක් අපි ගාව තියෙනවා අපේ ඇප්ලිකේෂන් එකේ. හිතන්න දැන් මේ රියැක්ට් වල තියෙන මෙන්න මේ මේන් රැපර් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියන රූල් එක නිසා ඔන්න ඔය කියන මේන් රියැක්ට් කම්පොනන්ට්ස් 50ෙම හැමතිස්සෙම අවශ්‍ය වුණත් නැතත් එතන ඒ කම්පොනන්ට් එකට නැත්නම් ඒ අදාළ රියැක්ට් කම්පොනන්ට් එක ෆන්ක්ෂන් වෙන්න එනත ඒක ඩිස්ප්ලේ වෙන්න මේන් රැපර් එක අවශ්‍ය වුණත් නැතත් මේ රියැක්ට් වල තියෙන රූල් එක නිසා අපිට හැමතිස්සෙම මෙන්න මේ වගේ මේන් රැපර් එකක් ඇතුළේ තමයි අපේ ඇප්ලිකේෂන් එකට අදාළ නැත්නම් අපේ රියැක්ට් කම්පොනන්ට් එකට අදාළ වෙච්ච එලිමන්ට්ස් ටික අපිට ඇඩ් කරන්න වෙන්නේ. ඉතින් ඔයා හිතන්න අපේ මේ හදාගත්තු රියැක්ට් කම්පොනන්ට්ස් 50ම එකතු කරලා එක වෙබ් ඇප්ලිකේෂන් එකක් හැදුවට පස්සේ ඒ වෙබ් ඇප්ලිකේෂන් එක ඇතුලේ අනවශ්‍ය මේන් රැපර්ස් කොච්චර තියෙන්න පුළුවන්? ඇත්තටම අනවශ්‍ය මේන් රැපර්ස් 50ක් තියෙන්න පුළුවන්. සමහර වෙලට ඒ 50න් 10ක් විතර වෙන්න පුළුවන්. ඇත්තටම එතන අවශ්‍යතාවයේ තියෙන මේ වගේ මේන් රැපර් එකක් තියෙන. අනිත් 40ම එහෙම මේන් රැපර් එකක් තියෙන අත්‍යවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම හොඳට බලන්න අපි
එක කම්පනන්ට එකක් අපේ වෙබ් පපිේෂන් එක පාවිච්චි කරන්න එක තැනක විතරක් නෙමේ අප ඒකන එක අපි රියසබල් කරන්න පුළුවන්ගෙන් හද ඉතින් තුන් අප පපිේෂන් එක අපි හදාගත් එක කම්පනන්ට එකක් සමට අපි අවස්ථා දෙක තුනක දියස් කරන්න ඉතින් අවස්ථා දෙක තුනේදීම මෙන්න මේ අපිට අවශ්‍ය නැති අවස්ථාවල්ලල මෙන්න මේ අනවශ්‍ය මේන් රපයක පලේස්මන්ටලා තියන්න පුළුවන් යම් යම් තැන්වල ඉතින් මේ ඇත්තටම අපේ කෝඩ් එකේ තිය ප්‍රමාණය වැඩි වෙන්න අපේ කෝඩ් රීඩබිලිට එක අඩුවෙන්න්නත් සමහර අවස්ථාවල හේතුවක් වෙන්න පුළුවන් ඇති මේක මේන් පොයින්ට එක තමයි අපිට රියක්ටලින් දීලා තියෙනවා රූල් එකක් ඒතමයි අපි රියක්ට කම්පනන්ට එකක් කදනවන හැමතිස්සම එයාව මේන් ්‍රපයකින් රැප් වෙලා තියෙන්න්නවන අපිට එලිමෙන්ට්ස් කිහිපයක් එක ළඟ ළඟ එකම ලෙවල් එකේ තියලගෙන ඩියස් පහක් හතරක් දෙකක් අපිට එකම ලෙවල් එකේ තියලා ඒ ටික වෙනම පාස් කරන් ක්‍රමයක් නැහැ අපි අනිවාරය මේන් ප්‍රපය එකක් ඇතුළෙ තමයි මෙයාව පාස් කරන්න එක තමයි රියක්ටවල තියෙන රූල් එක හැබැයි යම් අවස්ථාවෙනවා අන්නේ රූල් එක නිසා අපිට අපහසුතාවයන් නැතිවෙන හැබැයි ඒ අපහස්ථාවයන් නැතු අපිට ඒ රූල් එක පොඩ්ඩක් ලිහිල් කරලා අපිට ඕන කරන ලිස්ට් එක විතර නැතන්ගේ මේන් ප්‍රපයක නැතුව ඉතුරු කම්පනට්ක විතරක් අපිට අරගෙන අපේ අදාළ වැපය එක අපි හදාගත්තු මේන් ප්‍රපය එකක් ඇතුළ අපට යස් කරන්න පුළුවන්න ඒ අපිට ගොඩක් පහසු වෙන ඉතින් අපි අද කතා කරන්න හදන්න අන්න ඒ අවශ්‍යතාවය සපුරගන්න රියක්ටලින් අපිට දීල තියෙන ඔප්ෂන් එකක් වෙන මෙන්න මේ රියක්ට ඔප්ෂන් එක මොකක්ද කියලා බලන්න ඉතින් ඒ තමයි අපි රියක්ටලින් අපිට දීල තියෙන රියක්ටල ෆ්‍රැග්මන්ස් කියන ඔප්ෂන් එක ඉතින් අපි බලමු මේ රියක්ටල රියක්ට ෆ්‍රැග්මන්ස් කියන ඔප්ෂන් එක යස් කරලා අපි කොහොමද මේ මේන් රැපයක නැතුව ඒ මේන් රැපයක ඇතුළ අපි හදලා තියෙන අපිට අවශ්‍ය කරන ඩියස්ටික අවශ්‍ය කරන එලිමස්ටික විතරක් කොහොමද පේරන් කම්පනන්ට එකකට අපි පාස් කරනට පේරන් කම්පනට එකට අපි චයිල් කම්පනට එකක් යස් කරනකොට අන්නේ චයිල් කම්පනට එක ඇතුළ තියෙන මේන් රැපයක නැතුව ඒක ඇතුළ තියෙන කම්පනට සිමනත ඒක ඇතුළ තින එලිමට්ක විතරක් අපි යස් කරන්න පුළුවන් විදියට හදාගන්න කොහොමද කියලා අපි අද කතා කරු හරි ඉතිං මං වෙනද වගේම අරුත් ෆෝල්ඩර එකකුත් හදාගෙන ඒක රියක්ට ඇපිකේෂන් එකකුත් හදාගත මොකද හෝල් දන්න අපි අලුතෙන් රියක්ට ඇපිකේෂන් එක හදනකොට ඒ ලෝඩින් ප්‍රසෙස් එකට ටිකක් වෙලා යන ඉතිං ඔගොල්ලොන්ගේ වෙලා විතුර කරන්න නිසා මගේ ඇපිකේෂන් එක කලින්ම තිය හදාගත්තු සම්පල් ඇපිකේෂන් එකක් මං හදාගත්තා අපි මේක වැඩද කියලා තරක් චෙක් කරලා බලමු ඉති අපට අලුදෙන් හදාගත්තු රියක්ට ඇපලිකේෂන් එකක් මෙන්න මේ විදිර බලාගන්න පුළුවන් ඉතින් මම මුලින්ම කරන්නේ අපි කලින් ඇපලිකේෂන් එක කදාගත්තු මගුලට මෙතනති කතාකරදි කිවර නබිගාව සමාරට ඇරේ ලිස්ට එකක් ඇරේකක් තියන්න පුළන් නේම් ලිට් එකක් තියෙන පුළන් ඉතින් ම මේක උදාහරණයක් දිට අපි කලින් යස් කරපු නේම් ලිස්ට එකක්ම යස් කරනවා වැඩ කොපි කරගෙන app.js එක කම්පනන්ට ඇතුළට මම මෙන්න මේ විදියට පේස් කරගන්න මම මේක names වෙනුවට name list කියලා වෙනස් කරගන්න ඉතින් මම දැන් කරන්න හදන්නේ අපි ගාව තියෙන මෙන මේ ඇරේකේ තියෙන නම්ලා ස්ටුව ඕඩඩ් ලිස්ට එකකින් සහ අන්නෝඩඩ් ලිස්ට එකකින් ඩිස්පලේ කරගන්න හදන්නේ සෙපරේට් කම්පනන්ස් දෙකක් හද ඒ දෙක හදලි වෙල්ල අපි බලමු අපිට මේ රියක්ටල තින ෆ්‍රැග්මන්ඩ් එක යස් කරන්න වෙන්න ඇයි සයක යස් කරාට පස්ස අපිට කොහොමද වෙනසක් දකින්න ලැබෙන්න කිය මුලිම මම කරන්නේ
මේ SRC ෆෝල්ඩ එක ඇතුලේ මම හදාගන්නවා new ෆෝල්ඩ එකක් components කියලා. ඒක ඇතුලේ මම හදාගන්නවා අලුත් ෆයිල් එකක්. list items.jsx කියලා. ඒ වගේම මම තවත් ෆයිල් එකක් හදා ගන්නවා ordered list.jsx. තවත් ෆයිල් එකක් හදා ගන්නවා මම unordered list.jsx කියලා. මුලින් මම අපේ තියෙන මේ list items කියන එකට යනවා. ගිහිල්ලා ැනට ම සිංගල් ඩිය් එකක්දා ගන්න මුකුත් දේට එකක් ඇට් කරන්න නැතුව මමාව එක්ස්පෝට් ඩිෆෝල්ට් ලිස්ටයිටම්ස් කියද මමයනවා ඕඩඩ් ලිස්ට එකට. ඒකෙදි මම list equal මං කියනවා මම return කරන්නේ ඩ ලිස්් එක ඩ ලිස්් එක ඇතුළ තියෙන්න ඕන ලිස් ටයිටම්ස් ටික කියලා. ඒ වගේම එකට ප්‍රොප් එකක් පාස්සෙන් ඕන අයිටම්ස් කියල අපි අර මෙත අපි පස්කල තින අයිටම්ස් කියල ප්‍රොප් එකක් අපට එනවා කිය අන්නේ ප්‍රොප් එක මෙත නැති පස්සෙන්නේ එකට අපි අයිටම්ස් කියලා පස් කරවා මෙත අපි මේ අපි ගාව තියෙන අයිටම් ලිස්් එක. පස්ස මම කරන්න මෙයාව එක්ස්පෝට් කරගන්න ඩිෆෝල්ට් එක විදිහට මේක එම කොපි කරලා අපි අන්නෝඩඩ් ලිස්් එකටත් ගිහිල්ල ඒ විදිහටම පේස් කර මම නම වෙනස් කරගන්න. ඕඩඩ ලිස්් මේකදී අනෝඩඩ ලිස්් එකක්න මම ඕල් නොට යල් කියලදාන ඒ වගේම මේ නැප් එක ඇතුලෙදී
මෙන්න මේ ඕඩර්ඩ් ලිස්ට් එක මේ විදියට ඇඩ් කර ගන්නවා. ඒකට මම පැරාමීටර් එක නැත්තම් ප්‍රොප් එකක් විදියට යූස් කරනවා. මේකදී ඔයාලට මතක ඇති ප්‍රොප් එකක් දෙනවා කියන අයිටම් ලිස්ට් කියලා. මේ අයිටම් ලිස්ට් කියන එක මම මෙතන පාස් කරනවා. මෙන්න මේ නේම් ලිස්ට් එක. හරි, අපි ඕඩර්ඩ් ලිස්ට් එක විතරක් දැනට බලමු කියලා ඕඩර්ඩ් ලිස්ට් එකට මේ විදිහට දාලා මම ලිස්ට් අයිටම්ස් වලට ගිහිල්ලා මෙතන අපි නිකන් ඩියු එකක් විතරනේ දැම්මේ. ඉතින් මෙන්න මේ ඩියු එක ඇතුළේ අපි දන්නවනේ රිටර්න් එක ඇතුළේ හැමතිස්සෙම එක මේන් රැපර් එකක් තියෙනවා. ඒක නැති කරගෙන නැවදන්නේ අපි දැනට මේක මේන් රැපර් එකක් විතරක් තියලා දැන් ඕඩර්ඩ් ලිස්ට් එකක් වුණත් අන්ඕඩර්ඩ් ලිස්ට් එකක් වුණත් ලිස්ට් අයිටම්ස් වලදී වෙන්නේ li කියන ටැග් එකෙන් අපි යූස් කරන්නේ. ඉතින් ඒක නිසා මම කරන්නේ මෙතන මෙන්න මේ තියෙන ඩේටා ටිකට දැන් අපි ගාව එනවානේ අයිටම්ස් කියලා අපිට ලිස්ට් එකක් එනවා. ඉතින් මේ ලිස්ට් එකම අපි li වලින් ඩිස්ප්ලේ කරන්න නම් අපි මොකද්ද කරන්න ඕන? අපි මේක map කියන array method එකක් කරා loop එකක් යවන්න ඕන. ඒකට මම කරනවා එතන අපිට ඇවිල්ලා තියෙන prop එක items.map කියලා මම ඒක map කරගන්නවා. ඊට පස්සේ මම එයාට කියනවා ඔයාලට මම parameters දෙකක් දෙනවා. ඒ තමයි පළවෙනි එක item කියලා ගන්න. අපිට index එක මෙතන අවශ්‍ය නැහැ. ඕනනම් අපි index එකත් ගමු. index එක මෙන්න මේ විදිහට ගන්න. හරිගෙන එයාගෙන් මට return කරන්න මොකද්ද li tag එකක් return වෙන්න ඕනේ. ටැගගේ කීක විදිහ මම දෙනවා ඉන්ඩෙක්ස් කියලා එල්යික බැලව එක විදිර මම දෙනවා අයිටම් කියලා. මෙන්න මේ විදිහට මම මේක රිටන් කරාට පස්සේ මෙතන දිවෙන්නේ අප මේන් රැපය එක තියෙනවා. අනේ මේන් රැපර් එක ඇතුළතදී අපි බලනවා මෙන්න මේ අයිටම්ස් කියලා අපිට ඇවිල්ලා තියෙන ප්‍රොප් එක අපි මැප් එකකින් මැප් මෙතඩ් එකකින් අපි ලූප් කරනවා. නැත්නම් එකින් එක අපි කන්සිඩර් කරනවා. ඒතර එකින් එක කන්සිඩර් කරලා එකින් එක එන අයිටම් එක අපි li ටැග් දෙකක් ඇතුලේ දාලා නැත්නම් සිංගල් li ටැග් එකක දාලා අපි ඒක රිටර්න් කරනවා. එතකොට මේ මැප් එක ඇතුළේ තියෙන එලිමන්ට්ස් 10ක් තිබ්බත් 15ක් තිබ්බත් 100ක් තිබ්බත් ඒ ඔක්කොම li ටැග්ස් ඇතුළට අදාළ වැලියු එක ඇඩ් වෙලා අපිට මේ ඩියු එක ඇතුළට ඒ අදාළ කවුන්ට් එකට හරියන්න එලිමන්ට්ස් ටික ඇඩ් වෙලා යනවා. දැන් මම මේක සේව් කරලා රන් කරලා බලමු අපි පිට කොයි විදිහේද ඩිස්ප්ලේ වෙන්නේ කියලා. ඉතින් මෙතනදී අපිට අපේ num ලයිස්තුව සාමාන්‍ය විදිහට ඩිස්ප්ලේ වෙලා තියෙනවා. ඉතින් කිසිදු ගැටලුවක් නැහැ නේද? හරි. හැබැයි මම මේ ලිස්ට් එක ඉන්ස්පෙක්ට් කරොත් ඉන්ස්පෙක්ට් කරලා මම ලිස්ට් එක ගැන බැලුවොත් එහෙම ඔයගොල්ලෝ බලන්න මේ li එක ඇතුලේ හොඳට බලන්න ol කියන එක ඇතුලේ සාමාන්‍යයෙන් අපි html ලියනකොට ordered list හෝ unordered list එකක ol කියන ටැග් එක ඇතුලේ කෙලින්ම li text එකන දාන්නේ. හැබැයි මෙතන div එකක් හැදලා තියෙනවා. ඇයි div එකක් හැදලා තියෙන්නේ? මේ div එකක් හැදලා තියෙන්නේ අපි මෙන්න මෙතන මෙන්න මේ විදියට මේන් රැපර් එකක් අපිට දාන්න සිද්ධ වෙලා තියෙන නිසා. හිතන්න මම මෙන්න මේක නැතුව ලිව්වොත් මට error එකක් එනවා. මට මගේ කෝඩ් එක වැඩ කරගන්න හම්බෙන්නේ නැහැ නේද? මොඩියුල් එක ෆේල් වෙනවා. මොකද මේන් රැපර් එකක් නැති නිසා. ඉතින් දැන් මම මේ මේන් රැපර් එක තියෙද්දිම මෙන්න මේ මේන් රැපර් එකක් තියෙනකොට සිද්ධ වෙන්න පුළුවන්. මම කියවනේ යම් යම් අවස්ථාවල අපිට අපහසුතාවයට ලක් වෙන්න යනවා කියලා. මම පෙන්නන්නම් ඇයි එහෙම මම කියන්නේ කියලා. තමයි එතන මම මේ ඇප්ලිකේෂන් එක ඇතුලේ මම CSS එකක් ලියාගෙන තියෙනවා. මගේ මේ ඇප්ලිකේෂන් එක ඇතුලේ තියෙන UL වලට සහ OL වලට මම කියනවා මේ හැම UL එකක්ම සහ OL එකක්ම ඩිස්ප්ලේ වෙන්න ඕනේ flex එකක් විදියට. ඒ වගේම එයාගේ ෆ්ලෙක්ස් ඩිරෙක්ෂන් එක වෙන්න ඕනේ කොලම් එකක් නෙමේ
රෝ එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි HTML නම් එලිමන්ට්ස් ලියාගෙන ලියාගෙන යනකොට ඒ ටික පහළට ඩිස්ප්ලේ වෙන්නේ. හැබැයි අපි කියනවා මට පහළට ඩිස්ප්ලේ වෙලා හරියන්නේ නැහැ. මෙන්න මේ UL සහ OL කියන එලිමන්ට් ඇතුළේ තියෙන child elements ටික මට ඩිස්ප්ලේ වෙන්න ඕනේ පහළට නෙමෙයි එක රෝ එකක් විදියට. horizontal අතර තමයි මට ඩිස්ප්ලේ වෙන්න ඕනේ. ඊට පස්සේ මම කියනවා width එකක් මම දෙනවා 90ක් විතර ගන්න සම්පූර්ණ main width එක. ඊට පස්සේ මම li එකකට ලියනවා width එක 100ට 100යි කියලා. ඉතින් ඊතන මෙන්න මේ වගේ css එකක් මම ලියලා තියෙනවා. ඉතින් මේ css එකේදී කියන්නේ සාමාන්‍ය විදිහට අපි කරන්නේ කොහමද? ul එකක් හෝ ol එකක් හෝ වේවා ul tag එකක් තියෙනවා නම් ඒත් ඒක ඇතුළේ තියෙන li tags. ol tag එකක් තියෙනවා නම් ඒත් ඒක ඇතුළේ තියෙන li tags. එතකොට මෙන්න මේ ul tag එකක හෝ ol tag එකක් ඇතුළේ තියෙන li tags හැම එකක්ම ඩිස්ප්ලේ වෙන්නේ උඩ ඉඳලා පහළට නෙමෙයි වම් පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට එක රෝ එකක් විදිහට තමයි ඩිස්ප්ලේ වෙන්න ඕනේ. හරිද? හැබැයි ඒක ඒ විදිහට අපේ ඇප්ලිකේෂන් එකේ ඩිස්ප්ලේ වෙනවද? අපේ ඇප්ලිකේෂන් එකේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඇයි එහෙම ඩිස්ප්ලේ වෙන්නේ නැත්තේ? ඉතින් ඇයි එහෙම ඩිස්ප්ලේ වෙන්නේ නැත්තේ කියලා බැලුවොත් එහෙනම් අපිට පේනවා මෙන්න මේ OL එකට අපි ඩිස්ප්ලේ ෆ්ලෙක්ස් කියලා ෆ්ලෙක්ස් ඩිරෙක්ෂන් එක රෝ කියලා දාලා තිබුණාට එයාගේ ඒ ඩිස්ප්ලේ ෆ්ලෙක්ස් එක සහ ඒ ෆ්ලෙක්ස් ඩිරෙක්ෂන් රෝ කියන එක ඇප්ලයි වෙන්නේ මෙන්න මේ සම්පූර්ණ මේන් ඩිව් එකටම. ඉතින් මෙන්න මේ ඩිව් එකට අමතරව තව ඩිව් එකක් තිබ්බොත් තමයි අත්‍තරටම එයා උඩ ඉඳලා පහළට වෙනුවට වම් අත පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට ඩිස්ප්ලේ කරගන්න. උදාහරණයක් දෙක හිතන්න මම මේ එලිමන්ට් එක ඩුප්ලිකේට් කරනවා. මේ එලිමන්ට් එකත් මම ඩුප්ලිකේට් කරනවා. දැන් ඕගොල්ලන්ට පේනව නේද මෙන්න මේ ඩියු ටික තමයි ඩිස්ප්ලේ ෆ්ලෙක්ස් එක ඇතුළේ තියෙන්නේ. හැබැයි නිකන් හිතන්න මෙන්න මේ OL එක ඇතුළේ හරියටම يعني සාමාන්‍ය HTML වල හැටියට හරියටම OL එහෙම නැත්නම් UL එකක් ඇතුළේ එන්න ඕනේ අදාළ list items ටික. මම නැත්නම් li text ටිකනේ. හැබැයි මෙතන අර අපිට react වලින් දීලා තියෙන rule එක නිසා අපිට මේ div එකක් ඇතුළට ඒක දාන්න යනවා තියෙන්නේ. හැබැයි හිතන්න මෙන්න මේ main wrapper එක දාන්න ඕනේ කියන rule එක නැතුව අපිට මෙන්න මේ main wrapper එක නැතුව මෙන්න මේ li කියන list ටික විතරක් අපිට කෙලින්ම මේ ol කියන එක ඇතුළට දාගන්න පුළුවන් වුණා නම් මෙන්න මේ css අපි මේ ලියලා තියෙන එක අපිට ලස්සනට මෙන්න මේ num ලයිස්තුව උඩ ඉඳලා පහළට යනකොට අපිට horizontally බලා ගන්න පුළුවන් වෙනවා නේද? ඉතින් ඕකම මම කරලා පෙන්නන්නම් අපේ අනිත් element එකටත්. බලන්න අපේ මේ ordered list එකත් unordered list එකත් අපිට සාමාන්‍ය ඩිස්ප්ලේ වෙන විදිහම ඩිස්ප්ලේ වෙලා තියෙන අපිට ඕන විදිහට ඩිස්ප්ලේ වෙලා නැහැ. එහෙම වෙලා නැත්නම් මොකද? අපි generally consider කරලා OL වලට සහ UL වලට අපි CSS එකක් ලියලා තියෙනවා මේ UL එකක් ඇතුලේ හෝ OL එකක් ඇතුලේ හැමතිස්සෙම එන්නේ list items. ඒක නිසා අන්නේ list items ටික horizontally display වෙන්නේ. හැබැයි මෙතනදී අර react වලින් අපිට දීලා තියෙන rule එක නිසා අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපිට main wrapper එකක් use කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ main wrapper එක නිසා අපිට මේ අපිට කරගන්න ඕන වැඩේ අපිට කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙම ලියනවා නම් අපිට මෙන්න මේ div එකට තමයි අදාළ css values ටික ලියන්න වෙන්නේ. ඉතින් හැමතිස්සෙම මෙන්න මේ විදිහ කරන්න දේවල් බැරි නිසා අපිට පුළුවන්කම තියෙනවා නම් නිකන් හිතලා බලන්න මෙන්න මේ div එක නැතුව මෙන්න මේ list එක විතරක් අපිට display කරගන්න පුළුවන් මෙන්න මේ ol එක ඇතුලේ හෝ මෙන්න මේ UL එක ඇතුළේ. අන්නේ ක්‍රමවේදෙට තමයි අපි කිව්වේ React Fragment කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් කොහොමද මේ React Fragment කියන එක යූස් කරන්නේ? මේ React Fragment කියන එක යූස් කරන්න ඇත්තරම ක්‍රම තුනක් තියෙනවා. ක්‍රම තුනෙන් එකම දේ තමයි වෙන්නේ. ඉතින් අපි කතා කරමු මේ ක්‍රම තුන මොකක්ද සහ ඒකෙන් ලේසිම අමාරුම කොහොමද කියන එක ඔයාලට කරගෙන යද්දී තියෙනවා. ඉතින් මම මෙහෙම කරනවා. මම මේ list items වලට ගිහිල්ලා මම මෙන්න මෙහෙම වැඩ කරනවා. මම මුලින්ම මෙතන උඩට ගිහිල්ලා
මං ඉම්පෝට් කරගන්නවා. Fragment from React. ඉතින් මට පුළුවන් මෙන්න මේ ඩියු එක වෙනුවට දැන් අපි මේකට මේන් රැපර් එකක් දාලා තියෙන්නේ අන්නේ මේන් රැපර් එක වෙනුවට මට පුළුවන් මෙන්න මේ fragment කියන එක use කරන්න. බලන්න මම ඒක use කරොත් එහෙම අපේ code එකට මොකද්ද වෙන්නේ? බලන්න අපි කෝඩ් එකේ වෙනසක් කළා නේද? ඇයි වෙනස වෙලා තියෙන්නේ? හොඳට බලන්න අපි මේ කෝඩ් එකේ කලින් තිබ්බේ මෙන්න මේ OL එක ඇතුළේ div එකක් නේද? ඒ වගේ මේ UL එක ඇතුළේ div එකක් තිබ්බේ. හැබැයි දැන් එහෙම වෙලා නැහැ. දැන් අපේ OL එක සහ UL කියන දෙකම ඇතුළට කෙලින්ම මේ li elements ටික තමයි ඇඩ් වෙලා තියෙන්නේ. එතකොට කො මේ main wrapper එක. ඒක තමයි මෙන්න මෙතන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ fragment කියන option එක use කරලා අපිට කියන්න පුළුවන් මට මේකට මගේ මේ එලිමන්ට් එකට නැත්නම් මගේ මේ රියක්ට් කම්පනන්ට් එකට මට මේන් ඩිව් එකක් තියෙනවා. ඒ තියෙන ඩිව් එක තමයි මෙන්න මේක. ඒක නිසා මේ ඩිව් එක ඇතුළේ තියෙන එලිමන්ට්ස් ටික ඔයා කන්සිඩර් කරන්න, කන්සිඩර් කරලා ඔයා මේක කම්පනන්ට් එකක් විදියට හදාගන්න. හැබැයි ඔයා මේ කම්පනන්ට් එක තවත් කම්පනන්ට් එකක් ඇතුළට එහෙම නැත්නම් චයිල්ඩ් කම්පනන්ට් එකක් විදියට යූස් කරන අවස්ථාවේදී මෙන්න මේ මම මේ fragment කියලා හදලා තියෙන main wrapper එක ignore කරලා දාන්න. ඒ කියන්නේ මෙන්න මේ main wrapper එක නැහැ කියලා හිතාගෙන ඒක ඇතුලේ තියෙන data ටික විතරක් display කරන්න. ඔයා ඒ ටික group එකක් විදිහට හදලා වෙනම identify කරගන්න. හැබැයි tag එකක් ඇතුලේ දාන්න එපා. කිසිම විදිහකින් visible tag එකක් ඇතුලේ දාන්න එපා. ඔයා ඔයාට අනන්‍ය වෙච්ච විදිහට ඔයා මේ ටික මේ තියෙන්නේ මගේ අදාළ කම්පනන්ට් එකෙන් ආපු data කියන ටික ඔයා identify කරගන්න. හැබැයි tag එකක් දාලා html tag එකකින් ඒක කරන්න එපා. ඔයා වෙන ක්‍රමයකට කරගන්න. මේ main wrapper එක නැහැ කියලා සලකන්න කියලා. ඉතින් අන්න ඒක තමයි මෙතනදී වෙලා තියෙන්නේ. අපිට මේ react fragment කියන option එක use කරලා අපිට පුළුවන් react වලට කියන්න මගේ මෙන්න මේ element මේ component එකේ main wrapper එක මේක. හැබැයි ඔයා මේක තව කම්පනන්ට් එකක චයිල්ඩ් කම්පනන්ට් එකක් විදිහට යූස් කරන අවස්ථාවේදී මේ මේන් රැපර් එක ඉග්නෝ කරලා මගේ තියෙන ඇතුළේ තියෙන එලිමන්ට්ස් ටික විතරක් යූස් කරන්න කියලා. ඉතින් මම ඕගොල්ලන්ට කියවන මේක යූස් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තුනක් තියෙනවා කියලා. ඉතින් තුන් දෙවෙනි ක්‍රමය තමයි මට පුළුවන් මෙතන ඉම්පෝර්ට් කරද්දී ෆ්‍රැග්මන්ට් කියන එක ඉම්පෝර්ට් කරන්නේ නැතුව කෙලිම රියැක්ට් කියන එක ඉම්පෝර්ට් කරනවා. මම රියක්ට් ඉම්පෝර්ට් කරලා මෙතනදි මට කියන්න පුළුවන් react.react වල තියෙන fragment. අවුල දන්නවනේ දැන් අපි class ගැන කතා කරනකොට කතා කරා මේ dot එකෙන් කියන්නේ react.fragment කියලා කියන්නේ react වල තියෙන react කියන main class එකේ තියෙන fragment කියන එකනාව use කරන්න කියලා තමයි මේ කියන්නේ. නේද? ඔයගොල්ලෝ මතක ඇති අපි මෙතන මෙන්න මේ import කියන එකේදීත් මම කිව්වා මේ තියෙන්නේ main class එක. ඒ මේන් ක්ලාස් එකට අපි මෙන්න මේ වගේ සංගල වරහන් දානවා නම් එහෙම වෙන්නේ මේ මේන් ක්ලාස් එක ඇතුලේ ඩිෆෝල්ට් එක්ස්පෝර්ට් එක නෙමෙයි වෙන ඩිෆෝල්ට් නොවන එක්ස්පෝර්ට්ස් තියනවා නම් ඒවා තමයි මේ අපි සංගල වරහන් වල දාන්නේ. සංගල වරහන් නැතුව දානවා නම් ඩිෆෝල්ට් එක්ස්පෝර්ට් එක තමයි අපි අරන් තියෙන්නේ. ඒතර මෙතන මේ රියක් කියන ක්ලාස් එක තියෙනවා. ඒ ක්ලාස් එක ඇතුලේ නැත්නම් රියක් කියන ෆයිල් එක ඇතුලේ තියෙන මේන් කම්පනන්ට් එකේ තියෙන ෆ්‍රැග්මන්ට් කියන එකනාව තමයි අපි ගන්න එක. ඉතින් අරකම තමයි වෙනසකට තියෙන්නේ. මෙතන අපි fragment කියන එක direct import කරලා මෙතනින් use කරනවා වෙනකොට අපි react කියන main component එක නැත්නම් main සම්පූර්ණම කොටස react කියන එකනාවම අපි අරගෙන එයාගේ ඇතුළේ ඉන්න fragment එක use කරන්න කියලා අපි කියනවා. same scenario කිසිම වෙනසක් නැහැ අපේ code එක ඒත් වැඩ කරනවා. හැබැයි වර්තමාන වෙනකොට මේ ක්‍රම දෙකම use කරන්නේ නැහැ. මොකද ඒක අපි import කරන්න ඕනේ. ඒ වගේ මේ code එක අපි ලියන්න ඕනේ. මේක ටිකක් අපි අතින් ටයිප් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා දැන් වර්තමානයේ යූස් වෙන ක්‍රමවේද තමයි අපි මුකුත් නැතුව නිකන් empty tag එකක් දානවා මෙන්න මේ විදිහට.
මේදර අපි එම්ටි ටැග් එකක් දැම්ම මත් බලන්න කිසිම ගැටලුවක් නැතු අපේ එනිමන්ස් ටික ඩිස්ප්ලේ වෙලා එනවා ඔබලන් පේනවා මේ ඔල් එක තුළ තියෙන ලිස්ට අයිටම් ටික විතරයි UL එක තුළ තියෙනත් අපේ ලිස්ට අයිටම් ටික විතරයි ඉතින් මේක තමයි ලේටස්ම ක්‍රමේ ඔබලොන්ටත් ඔයාගේ රියැක්ට් ඇප්ලිකේෂන් එකේ යම් අවස්ථාවකදී මේන් රැපර් එකක් නැතුව ඒ අදාළ කරන රැපර් එක ඇතුළේ තියෙන එලිමන්ට්ස් ටික විතරක් තවත් කම්පනන්ට් එකකට පාස් වෙන්න අවශ්‍ය නැහැ. එතන තවත් කම්පනන්ට් එකක චයිල්ඩ් කම්පනන්ට් එකක් විදිහට යූස් කරන අවස්ථාවේදී මේන් රැපර් එක ඉග්නෝ කරන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙන්න මේ react fragment කියන එක පාවිච්චි කරන්න. ඉතින් ওই විදිහට තමයි අපි මේ react වල තියෙන react fragment කියන ඔප්ෂන් එක යූස් කරලා. එහෙම නැත්නම් react.fragment එහෙම නැත්නම් fragment එහෙම නැත්නම් අර his tag එකක් open කරලා ඒ වගේම his tag එකක් close කරලා react fragment කියන ඔප්ෂන් එක යූස් කරලා අපේ තියෙන react component එකක main wrapper එක විදිහට අපි components හැදුවට අනේ main wrapper එක තව තැනක child component එකක් විදිහට use වෙන තැනදී අනේ අපි හදාගත්තු අපේ component එකේ main wrapper එක ignore කරන්න කියලා කියන පණිවිඩය අපි react වලට දෙන්නේ මෙන්න මේ fragment කියන option එක පාවිච්චි කරලා. ඉතින් යම් යම් අවස්ථාවලදී මම ඔයගොල්ලන්ට කිව්වත් වගේ අපිට මෙන්න මේ react fragments use කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ අවස්ථාවල අපිට අවශ්‍ය වෙලාවට මෙන්න මේ option එක use කරලා අපේ වැඩේ ගොඩක් පහසු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ කියන හැම කෝඩ් එකක් මම හැමදාමත් ඔයගොල්ලන්ට මතක් කරනවා වගේ ඔයගොල්ලෝ තනියම self study කරලා practice කරන්න, තව තවත් practice කරන්න. මොකද practice එකෙන් තමයි මේක ඔයගොල්ලන්ට තවත් දියුණු කරගන්න පුළුවන්. ඉතින් තවත් දවසක තවත් වීඩියෝකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.